අයිබෝවන් ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප මම දිමුතු ඒකනායක මණ්ඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වයෙන් යෝජනා හතරක් එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට 2025 ඉලක්කය මේ ආර්ථිකය හදන්නේ තරුණයන්ට 2025 වෙනකොට මේ රට ඉදිරියට ගෙනියනවා කියලා අපි කියන්න කැමති අපේ තියෙන අවස්ථා බංග්ලාදේශයටවත් වියට්නාමයටවත් සිංගප්පූරුවට කාටවත් දෙන්න වැඩක් නැහැ සෑම පුරවැසියෙකුටම හඳුනා ගැනීමේ අංකයක් සුරක්ෂිත පරිසරයක ජීවත් වීමට ඇති අයිතිය සහතික කිරීම සහ තිරසර ගෝලීය ආර්ථික දර්ශක මත පදනම් වූ පරිසර හිතකාමී ආර්ථික ප්‍රවණතා හඳුන්වා දීම අද දවසේ සියලු දෙනාගේ ප්‍රධාන වගකීමක් වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. කෙන්‍යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරයේ අමතා සිය විශේෂ දේශනය සිදු කරමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ මෙවර තේමාව වී ඇත්තේ පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම් යන්නයි. මෙම සමුළුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක් වූයේ කෙන්‍යා ජනාධිපති උහුරු කෙන්‍යාටා මැතිතුමාගේ ආරාධනයකට අනුව විශේෂ ආරාධිතයෙකු ලෙසයි. සමුළුවට සහභාගී වීම සඳහා කෙන්‍යා ජනාධිපතිවරයා ඇතුළු සෙසුරාජ්‍ය නායකයන් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමුළු පරිශ්‍රය වෙත පැමිණියේ පාගමනින්. මෙවර සමුළුවට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්, මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රජුලිනා යන ජනාධිපතිවරුන්ද එක්ව සිටිනවා. නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධාන මූලස්ථානයේ පැවැත්වෙන සමුළුවට රටවල් 58ක පරිසර අමාත්‍යවරුන් සහ නියෝජිතයන් 5000කට අධික පිරිසක් එක්ව සිටිනවා. සමුළු ශාලාව වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හරසරින් පිළිගත්තේ කෙන්‍යාවේ කැබිනට් ලේකම් මොනිකා කුමා මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කෙන්‍යාවේ නියෝජ්‍ය මහලේකම්වරයා ඇතුළු පිරිසක්. පුනර්ජනනීය බලශක්ති සඳහා නව ව්‍යාපාර ආකෘති නමින් සමගාමී සමුළුවක්ද ප්‍රධාන සමුළුවට පෙර ආරම්භ වූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊටද සහභාගී වුණා. එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරයේ ඉහළ පෙළේ සැසිය ආරම්භ වූයේ ඉන් අනතුරුවයි. එහිදී සිය දේශනය ආරම්භ කරමින් ජනාධිපතිතුමා පැවසූවේ ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තය තුළට තිරසර පරිභෝජනය සහ නිෂ්පාදනයත් විද්‍යාව හා තාක්ෂණයත් ගොනු කිරීමට කැමැත්තෙන් සිටින බවයි. ශ්‍රී ලංකාවේ සමනුග්‍රහකත්වයෙන් යෝජනා හතරක් එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ සැසිවාරය සඳහා ඉදිරිපත් කිරීම මෙහිදී කැපී පෙනුණා. ශ්‍රී ලංකා සයින්ඩ් පැරිස් ඇග්‍රීමන්ට් පරිසර ගැටලුවලට නවෝත්පාදන විසඳුම් සෙවීම සහ තිරසර පරිභෝජනයක් සඳහා විසඳුම් සෙවීම තමයි අද අපේක්වේ සිටින සමුළුවේ අරමුණ. ශ්‍රී ලංකාව වැනි දූපත් රාජ්‍යයන් මුහුණ පා සිටින ගැටලුද මෙම සමුළුවේදී අවධානයට යොමු වෙනවා. මෙම සමුළුවට කඩුලාන තිරසර ලෙස කළමනාකරණය, ආහාර නාස්තිය සහ අපතයාම කළමනාකරණය, සමුද්‍රික කසල සහ ශුද්‍ර ප්ලාස්ටික් කළමනාකරණය සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය යන යෝජනා හතර ගෙනීමට ශ්‍රී ලංකාවද එක්ව සිටිනවා. දකුණු ආසියානු කලාපය තුළ තිරසර පරිභෝජනය සහ තිරසර නිෂ්පාදනය සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් නිර්මාණය කළ පළමු රට ශ්‍රී ලංකාව බව මම මෙහිදී කියා සිටින්නට කැමතියි. මගේ පාලන යටතේ නීලහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දුන්නා. අප ක්‍රියාත්මක කළ නීලහරිත වැඩපිළිවෙල යටතේ සාගරය සහ ගොඩබිම යන දෙයංශයම ආවරණය වනවා. නාගරික ප්‍රදේශවල පිරිසිදු වාතාශ්‍රයක් ඇති කිරීම සඳහා ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙල යටතේ 2025 වන විට පිරිසිදු වායුගෝලයක් ඇති නගර බිහිකිරීමට අප ඉලක්ක කර තිබෙනවා. ඉන්ධන දහනය වන වාහන මගින් සිදුවන පරිසර හානිය සලකා බලා වාහන ආනයනය සීමා කිරීමට වැඩපිළිවෙලක් සකස් කළා. ඊට අමතරව ගංගා පවිත්‍ර කිරීම සඳහාද පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වනවා. පරිසර අමාත්‍යවරයා වශයෙන් ඇතැම් පොලිතින් නිෂ්පාදනය සහ භාවිතය තහනම් කිරීමට මා පියවරගෙන තිබෙනවා. පොලිතින් නිදහස් පරිසරය තුළ දහනය කිරීමද අප තහනම් කළා. පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර කලපු ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා හොඳම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන රටවල් අතරට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. තිරසර සංවර්ධන අභිමතාර්ථ අත්පත් කර ගැනීම සඳහා වෙනම අමාත්‍යංශයක් බිහිකරගත් පළමු රට වන්නේද ශ්‍රී ලංකාවයි. පරිසර අමාත්‍යවරයා වශයෙන් මම වනරෝපා නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙහි අරමුණ වන්නේ රටේ විනාශ වී ඇති වන ආවරණය 29% සිට 32% දක්වා ඉහළ නැංවීමයි. මෙම සංචාරය අතරතුර ජනාධිපතිතුමා කෙන්‍යා ජනාධිපති උහුරු කෙන්‍යාටා මැතිතුමා මුණ ගැසීමටද නියමිතයි.
තාරුණ්‍ය ඉලක්ක කරගත් ආර්ථික වැඩපිළිවෙලක් තුළින් 20-25 වන විට මෙරට ආර්ථිකය වේගවත් කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අයවැය කාරක සභා විවාදයට එක් වෙමින් අග්‍රමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ අදහස් පළ කළා. බන්දුල ගුණවර්ධන මන්තුමා කිව්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ කියලා ස්වර්ණම ආර්ථික යුගය තිබුණේ මේ රටේ. මම දන්නේ සමාජයට ස්වර්ණම යුගය කියන වචනේ තේරුම එතුමා දන්නවද කියලා. 2004 ලංකාවේ අපනයනේ අපේ ආදායම ඩොලර් බිලියන 2800යි. 2015 ස්වර්ණම යුගය අවසන් වෙනකොට ඒක ඩොලර් මිලියන 4600යි. 2004 වියට්නාමේ අපනයනේ ඩොලර් මිලියන 4900යි. 2015 ඩොලර් මිලියන 27500යි. බංග්ලාදේශයේ මසා නිමකල ඇඳුම් හා පේශකර්මාන්ත අපනයන ආදායම ඩොලර් මිලියන 5700යි. 2015 ඩොලර් මිලියන 25500යි. අපේ GSP නැති කරා. අපි මේක නැති කරේ වාසියත් බංග්ලාදේශයට ගියා. මම නම් යෝජනා කරන්නේ බංග්ලාදේශේ තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පිළිරුව ඉදිකල්ලා හැමදාම වඳින්න ඕන එතුමා ලබා දුන්න අපනයන වාසියට. මේ රටේ අන්තිමට අපිට බාර දුන්නේ ණයක්. එතුමාගේ පව් ගෙවන්න කියලා ගියේ අමාරුම කාලේ. අද ආයවැය ප්‍රාථමික ශේෂේ ජංගම ගිණුම් ශේෂේ පළවෙනි වතාවට අතිරික්කයක් එන අවුරුදු 70කින් පස්සේ මුදල් නැමතිතුමාට ඒ ගැන ප්‍රශංසා කරන්න ඕන. අපේ සෞඛ්‍ය සේවයට මුදල් වැඩි කරා. අධ්‍යාපනයට පාසල් අධ්‍යාපනයට වැඩි කරා. උසස් අධ්‍යාපන වැඩි කරා. අද ස්මාර්ට් ක්ලාස් රූම් තියෙනවා. අපි මේ මාසේ අන්තිම වෙනකොට බිංගිරේටත් වඩා විශාල වෙළඳ කලාපයක් ආරම්භ කරනවා. 1967 පස්සේ හම්බන්තොට ලංකාවේ දෙවනි පිරිපහදුව මේ අපි ඇති කරනවා. සිමෙන්ති කර්මාන්ශාලාව. ඒ වගේම දැන් තියෙනවා නැව් වෙන වරායක්. වැඩි කල් යන්න ඉස්සලා ගුවන් යාන එන ගුවන් තොටුපළක්. ඔන්න හම්බන්තොට තියෙන එක. එදා මොනාද හිටියේ බලන්න වෙනස. ඊළඟ මාස දෙකේදී තිරුකුණාමලේ වෙළඳ කලාපයත් අපි ආරම්භ කරනවා. වානි කර්මාන්ත ශාලාව එතෙන්ට ගෙනල්ලා පළවෙනි වැඩ කටයුත්තට මේ ආර්ථිකය හදන්නේ තරුණයන්ට 20-25 වෙනකොට මේ රට ඉදිරියට ගෙනියනවා කියලා අපි කියන්න කැමති. අපේ තියෙන අවස්ථා බංග්ලාදේශයටවත් වියට්නාමයටවත් සිංගප්පූරට කාටවත් දෙන්න වැඩක් නැහැ. ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම සහ පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයට අයත් වැශීර්ෂ තුනක් අද පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව සම්මත වුණා. ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයක් ඔස්සේ ප්‍රතිපත්ති සකස් කරලා ආර්ථික කටයුතු කළමනාකරණය කිරීම ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. යෝජනා 194ක් ඔස්සේ විවිධ කටයුතු සඳහා විශේෂයෙන්ම මුදල් වෙන් කරලා තියෙනවා. උතුරු පළාතේ ආයෝජනයේ වැඩසටහන් සම්පාදනය කිරීම සඳහා මිලියන 750ක මුදලක් වෙන් කරලා තියෙනවා. කනගාටු වුණත් අපි සිළු දනාට එකඟ වෙන්න වෙනවා. අයවේ තිබුණු මේ ගෞරවණීයභාවයේ සෝ ගැඹිරත්වය, ඒක සම්භාවනීය පෙනුම අද වෙනකට වියකිලා ගිහිලා තියෙනවා, මැකිලා ගිහිලා තියෙනවා. රුපියල් කෝටි 26,000කට වැඩි මුදලක් මොරකා කන්ද ව්‍යාපාර වෙනුවෙන් අපේ රජයේ වෙන් කරලා අපි සතුට වෙනවා. මේ රටේ විශාලම වාරිමාර්ග යෝජනා ක්‍රමය එක්සත් ජාතික පක්ෂේ රජයක් යටතේ මේකේ ක්‍රියාත්මක වීම ගැන යහපාලනය කියලා ආණ්ඩුවක් ඔබතුමා මුන්නාසල හැදුවා. නොඑක් පොරොන්දු ඒ යහපාලන ආණ්ඩුවෙන් මේ රටේ ජනතාවට දුන්නා. අද වෙනකොට යහපාලන ආණ්ඩුවෙන් ලබාගත්තු ප්‍රතිඵල මොනවද? හදපු ප්‍රතිපත්ති මොකක්ද? අපනයන ගම්මාන 5000ක් හදලා කෘෂි අධිකලාප 23ක් ස්ථාපිත කරලා මත්ස්‍ය කලාප 10ක් ස්ථාපිත කරලා ඉවර වෙලා අපනයනේ ඩොලර් බිලියන 30ක් වෙනකන් වැඩි කරන්නට අපිට ඉලක්ක දීලා තියෙනවා. ඔබතුමාට සීනියක් නැති නිසා තමයි ඔබතුමා හැමදාම ওই වගේ ඉන්නේ. අපේ දරුවන් වෙනුවෙන් අපිට සීනියක් තියෙනවා. තමුන් නාන්සේලා අගාධයට ඇදලා දැම්ම රට නැවත ගොඩනගන්න අපි කටයුතු කරන්න කියන එක විශේෂයෙන්ම ප්‍රකාශ කරන්නට ඕනේ. අපි එක්සත් ජාතික පෙරමුණක් හැටියට අයවැයක් අද ඉදිරිපත් කළා. ජනතාව සඳහා විශාල සහන ප්‍රමාණයක් ලබා දෙන්නට කටයුතු කරා. අපේ නාමල් රාජපක්ෂ මැතිතුමාට අමතක වුණා හැම තරුණ තරුණියෙක්ම මේ ලක්ෂ 100ක ගයක් හදන්නේ නැහැ. ලක්ෂ 10ට 6443යි. එතුමා වගේ දේශී ආච්චිලා නැහැ, නැත්තම් තාත්තලා නැහැ අප වෙන මේ අහිංසක තරුණ තරුණියන්ට මේ අඩුම තරමේ නිවාස ණය යෝජනා ක්‍රමය හරහාවත් ඒගොල්ලන්ගේ අනාගතේ ගොඩනගන්න ඉඩ දෙන්න කියලා මම මේ අවස්ථාවේදී කියනවා. සෑම පුරවසයෙකුටම හඳුනා ගැනීමේ අංකයක් ලබා දීමට නුදුරේදීම කටයුතු කරන බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් වී පෙරේරා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අපේ රටේ වැදගත් වූ පනතක් තිබෙනවා, ඉලෙක්ට්‍රොනික ගණදෙනු පනත. ඒ ඉලෙක්ට්‍රොනික ගණදෙනු පනත අනුව අද ඉතාමත්ම වැදගත් වූ ගැසට් නිවේදනයකට අත්සන් තැබුවා. ඒ අනුව මේ රටේ උපැන්න
මරණ සහ විවාහ ලේඛන සඳහා හඳුන්වා දීමේ අංකයක් යෙදීම අනිවාර්ය වෙනවා. අද රාත්‍රියේ මේ ගැසට් නිවේදනය ප්‍රකාශයටපත් වෙනවා. ලබන සෙනසුරාදා ලංකාවේ සියලුම රේෂ්ඨා ජනරාල් දෙපාර්තමේන්තු කාර්යාලවල මෙම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගෙනවා. මේ අනුව මේ රටේ පුරවැසියන් සියලු දෙනාටම හඳුනා ගැනීමේ අංකයක් ලැබෙනවා. උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීම 2020 වසර වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. එසඳහා වූ ජාතික සැලැස්ම මේ වන විට සකස් කර අවසන්. යුද කැටුම් පැවති සමයේ උතුරු නැගෙනහිර පළාත්වල වලදැමූ බිම්බෝම්බ හා පුද්ගල නාශක බෝම්බ ගොඩගැනීම සිදු කෙරුණේ විශාල පිරිසකගේ ශ්‍රමදායකත්ව ඇතිවයි. එසේ බිම්බෝම්බ ඉවත් කර ආරක්ෂාව තහවුරු කළ ප්‍රදේශයන්හි ජනතාව යළි පදිංචි කරවීමට රජය කටයුතු කළා. උතුරේ තවත් වර්ග කිලෝමීටර් 27ක භූමි භාගයක බිම්බෝම්බ ඉවත් කිරීමට ඇති බව බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරත සංවිධාන පවසනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකාය මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක සමාජිකයින් මෙම කාර්යයට උරතී සිටිනවා. බිම්බෝම්බ ඉවත් කිරීමේ ජාතික සැලැස්ම පසුගියදා එළි දැක්ුණා. I think the mine action strategy is one of the very important initiative when it comes to බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනින් අපිට පුළුවන් නැවත පදිංචි කිරීමෙන්ම කෘෂි කර්මාන්තයට යොදාගත හැකි ඉඩම් ඒ සඳහා යොදා ගන්න. 2020 වන විට ශ්‍රී ලංකාව බිම්බෝම්බ වලින් තොර රාජ්‍යයක් බවට පත් කිරීම අපේ අරමුණයි. බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යයට අපිට ජපානය, ඇමරිකාව, කැනඩාව, ජර්මනිය, එංගලන්තය, නෝර්වේ හා ඕස්ට්‍රේලියාව යන රටවල් සහාය ලබා දෙනවා. ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කර සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමයි අපේ අරමුණ. අයහපත් කාලගුණයෙන් හානියට පත් පාසල් ගොඩනැගිලි කඩිනමින් ප්‍රතිසංස්කරණය කර එම පාසල්වල කටයුතු යථා තත්ත්වයට පත් කිරීම රජයේ අරමුණ බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතා පවසනවා. ජලගැලීම් වලින් හානියට පත් පාසල් වලට තාක්ෂණික උපකරණ ප්‍රදානය අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පාසල් 142ක් සඳහා ලැප්ටොප් පරිගණක, ෆොටෝකොපි යන්ත්‍ර, ස්කෑනර් යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර සහ මල්ටිමීඩියා යන්ත්‍ර ඇතුළු උපකරණ රැසක් මෙහිදී ප්‍රදානය කිරීමටයි කටයුතු කෙරුණේ. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 101ක්. අපිට ඕනකම තියෙන්නේ ඇත්තටම මේ හානියට පත් ඒවා ඉතා ඉක්මනින් සපුරන්නත් ඒ වගේම ඒ ගොඩනැගිලි යථා තත්ත්වයට පත් කරන්න. අපිට තමයි අමාරුම කාලේ අධ්‍යාපන අමාත්‍යාංශය හම්බුත් ප්‍රශ්න තියෙද්දිත් අපි කොහොම හරි මේ යාත්‍රාව පදවල දැන් සෑහෙන ප්‍රගතියක් වර්ධනය කරලා තියෙනවා. පක්ෂ විපක්ෂ ભેදකින් තොරව ගත්තොත් එම ඕන කෙනෙක් පිළිගන්නේ අධ්‍යාපනයේ යමක් කරා. මේ අධ්‍යාපනයෙන් විතරයි අපිට ගොඩ යන්න පුළුවන්කම තියෙන්නේ. අධ්‍යාපනය අපි මානව සම්පත දියුණු කරොත් මේ අලුතෙන් වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය මේවා ක්‍රියාත්මක කරොත් අපි ඒ වෙනස කරන්න අපි ඔක්කොම කොටස්කාර වෙනවා. දුෂ්කර ප්‍රදේශවල දැන් අපි මේ සැරේ දෙනවා ඩිජිටල් පන්ති කාමර 200ක් දැන් ඔක්කොම ප්‍රොකියුමන්ට් අවසන් කරමින් ඉන්නේ. අපිට මේ ඩිජිටල් පන්ති කාමර දෙනවා කියන්නේ ගුරුවරු නැති පාසලකට දුන්නොත් ඔක්කොම පුළුවන් ලින්ක් කරලා දාන්න ප්‍රධාන පාසලක උගන්නන ටයිම් ටේබල් එකටම ගුරුවරු නැත්තම් ඉස්කෝල 10ක් විතර එකට සම්බන්ධ කරන්න පුළුවන්. ඩිජිටල් තාක්ෂණය. ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 17000ක අපනයන ආදායමක් මේ වන විට ලැබෙමින් පවතින බව අමාත්‍ය දයාගමගේ මහතා පවසනවා. අපි මේ අවස්ථාව වෙනකොට රැකියාවල් 550000ක් අපි ලබා දීලා තියෙනවා. හැබැයි ආණ්ඩුවේ කන්තෝරුවල නෙවෙයි. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා රැකියාවල් ඔක්කොම ලබා දුන්නේ ආණ්ඩුවේ කන්තෝරුවල. එක්කෙනෙක් ඕන තැනකට අපි 5 දිනක් දැම්මොත් වෙන්නේ කාර්යක්ෂමතාවය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. මුළු රට පුරා අපනයන ගම්මාන 5000ක් ඇති කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. අපි ණය වෙන එක නවත්තන්න නම් අපි දෙකක් කරන්න. එකක් පුළුවන් තරම් අපි ආණයනය අපි නවත්තන්න බලන්න ඕනේ. අපි පුළුවන් තරම් අපනයනේ වැඩි කරන්න. අපනයන ආදාය බාර ගන්නකොට ඩොලර් මිලියන 10300යි තිබුණේ. දැන් වෙනකොට තියෙනවා ඩොලර් මිලියන 17000ක්. මේක දෙගුණයක් කරන්න තමයි අගමැතිතුමාගේ ඉලක්කය. 20යි 20 අන්තිම වෙනවා. එතෙන්ට අපි ගිහිල්ලා තියෙන්නේ. ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘති යටතේ ව්‍යාපාරිකයන් පිරිසකට රුපියල් බිලියන 42ක ප්‍රදාන ලබා දීමේ අවස්ථාවට එක්විමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ව්‍යාපෘති අධ්‍යක්ෂ රෝහණ ගමකේ මහතාද මෙම අවස්ථාවට එක් වුණා. මේ අවස්ථාව මට නම් හීනයක්ද කියලා හිතනවා. මං වැනි විවසායකින් සොයාගෙන ගිහිල්ලා මේ අමාත්‍යංශයේ මේ මහත්මින් අපිට දෙන දිරිය 2014 ආහාර නිෂ්පාදනයේ රන් සම්මාන හිමි කරගත්ත කෙනෙක් විදියට සම්මාන ගත්ත උනාට මට අද වෙනකම් මේ වගේ උපකාරයක් කිසිම ආයතනයකින්වත් කිසිම කෙනෙක්ගෙන් ලැබිලා නැහැ. ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුව ලබන මස 4 වනදා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ලබා දී අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි අදාළ නඩුව ගොනු කර ඇත්තේ. නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණවිය ඉදිරියේ අද කැඳවනු ලැබුවා. පැමිණිලි පාර්ශ්වයේ රජය නීතිඥවරයා පැමිණ නොසිටීම හේතුවෙන් නඩු විභාගය කල් තැබීමටයි තීරණය කෙරුණේ. නඩුවේ සාක්ෂිකරුවෙකු වන ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහුට මේ ළඟ දින අධිකරණයේ පෙනී සිටීමට අවවාද කෙරුණා. අතුරුදන් වූවන් සම්බන්ධ ගැටලුවලට රජය සාධාරණ විසඳුමක් ලබා දෙන බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. රටේ ගැටලු විසඳා ගැනීමට ජාත්‍යන්තර අධිකරණයක් අවශ්‍ය නොවන බවයි අමාත්‍යවරයා වවුනියාවේදී මාධ්‍ය හමුවේ කියා සිටියේ. ලංකා විදුලිබල මණ්ඩලයේ වවුනියාව කාර්ය මණ්ඩලයේ සමග විශේෂ සාකච්ඡාවකට අමාත්‍ය රවි කරුණානායක මහතා එක් වුණා. එම සේවකීන්ගේ ගැටලු හා ආයතනයේ පවත්නා අඩුපාඩු පිළිබඳව තොරතුරු සොයා බැලූ අමාත්‍යවරයා ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන බව සේවකීන් හමුවේ ප්‍රකාශ කළා. අමාත්‍ය රිෂාඩ් වදිඋදීන් මහතාද මෙම අවස්ථාවට සහභාගී වුණා. අපි ආණ්ඩුවක් වශයෙන් ඒකට කටයුතු කරගෙන යනවා. ඒව සියලු දෙනාම එකතු වෙලා අපි අසාධාරණයක වෙලා තියෙනවා. ඒක නිවැරදි කිරීමක් කරගෙන යනවා. නමුත් අපි ත්‍රිවිධ හමුදාව පොලිසිය ආරක්ෂා කරලා ඒ ජන ජීවිතයේ ප්‍රශ්නයක් ඇතුළත තියෙනවා. ඒ ආරක්ෂා කරලා ඒක කිසි අසාධාරණයක් වෙන්නේ නැති වෙන විදිහට කටයුතු කරනවා. ඔවුන් ජාත්‍යන්තර අධිකරණයක් ඉල්ලනවා. දෙමළ ජාතික සංදාය. අපේ ලංකාවෙම ඔක්කොම කරගන්න පුළුවන්. රහසිගත සාක්ෂිකරුවා විශේෂාංගය දැන් ජපානයේ විදේශ රැකියා ලබා දෙන බව පවසමින් පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයක් පිළිබඳව රහසිගත සාක්ෂිකරුවාට තොරතුරු වාර්තා වුණා. ඒ අනුව අදාළ වංචනිකයින් සොයා රහසිගත සාක්ෂිකරුවා ගමන් ආරම්භ කළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ සහයෝගය ඇතිවයි. මත්තරමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම විදේශ රැකියා නියෝජිත ආයතනයේ වැටලීමට ලක් කළ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට එහිදී ගුවන් ගමන් බලපත්‍ර පහළවක් සහ ජපානයේට රැකියා ලබා දෙනවා යැයි සඳහන් කර ඇති ලිපිකුණු කීපයක්ද සොයා ගැනීමට හැකි වුණා. මුලින් කවුරුහරි එමති කෙනෙක් මැති කෙනෙක් කියලා දිනවද එහෙම කරන්න කියලා? නෑ නෑ නේ. එමෙ දිනන එකක් කියන්න දෙන්න. ඔය මෙහෙම ගමන් කොහොමද යවන්නේ කියන්නේ? එහෙම ප්‍රති සම්බන්ධතාවය ඕන සම්බන්ධතාවය ගොඩ නැගෙන. මේ ඕනේ මල්ලි ඉන්නවා ජපානයේ. පාරනවාම මේගොල්ලෝ දෙලින්ම ජපානට යලා ආයෙ තමයි ඔක්කොම සෙට් කරන්නේ. නෑ නෑ හැරෙන කොටම කියනවා. යවල දිනන දෙන්න රවුට්. නෑ යවල නෑ. අපි මඩකල වූයේ යාපනයේ හම්බන්තොට මේව කරන ඔගොල්ලා මෙතනින්දගෙන විදේශයකේතර කියාගෙන කිලෝමීටර් කියන්නේ ඔගොල්ලෝ අඩු කරන ඒකට කොච්චර ලැජ්ජාවක් මේ රජයේ ආයතන නිහඬව ඉන්නවා වගේ. මෙලෙස ජපානයේ රැකියාවක් ලබා දීම සඳහා අදාළ ඒජන්සිය එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 12ක මුදලක් අය කරනවා. නමුත් මෙම ආයතනය විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචියක් ලබා කෙරෙන නැහැ. පාර්ට් ටයිම් ජොබ් එකකට අපි මේ ප්‍රොෆයිල් එකක් ගන්න තුරු කරන්න බෑ. සිංහම ලංකාවෙන් විදේශගත කරන ඕනම මොනම හරි රැකියාවකට යවනවා නම් අනුමැතිය ගන්න ඕන. ලිඛිත පූර්ණ අනුමැතියක් ගන්න ඕන. කිසිවිටත් අදාළ විදේශ රැකියා ආයතනයේ හිමිකරු සහ කළමනාකරු පොලිස් අත්අඩංගුවට පත් වුණා. සිද්ධිය සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පාඨකයන්ගේ නූතන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ඩිජිටල් පුස්තකාලයක් එළිදැක්වුණා. ඒ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයත් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයත් ඒකාබද්ධවයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත්තේ. විනාඩි කිහිපයක් තුළ පරිගණක තාක්ෂණය මගින් ඩිජිටල් ග්‍රන්ථ ලබා ගැනීමට මෙම වැඩපිළිවෙල යටතේ පාඨකයින්ට හැකිවනවා. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පුවත්පත් කියවීමටද පහසුකම් සලසා ඇති බවයි ජාතික පුස්තකාලය සඳහන් කරන්නේ. ලොව ප්‍රකට ජර්නල සහ ශාස්ත්‍රීය ලේඛනද ලබා ගැනීමට මෙමගින් පහසුව ලැබෙනවා. අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතු පුස්තකාල කළමනාකරණ පද්ධතියක්ද යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. අද මේ සම්පූර්ණ ඩිජිටල් කරණයකට ලක් කිරීමෙන් පස්සේ පුස්තකාලයේ පොත තිබෙනවද පොත ගන්න පුළුවන්ද වගේ කාරණා නිවසේ සිටම දැනගැනීමට හැකියාව තියෙනවා. ඇවිල්ලා විනාඩි යක් දෙකක් ඇතුළත ඒ පොත ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. පුස්තකාලද මිලදී ගන්න සංග්‍රහ පමණක් නෙමෙයි ජාත්‍යන්තර සංග්‍රහ සහ පුවත්පත් අපිට ටැබ් එකක් ආශ්‍රිතව මෙම
පුස්තකාලය තුළදී පරිහරණය කිරීමට හැකියාව ලැබෙනවා. ඊළඟ මාස කීපය තුළ මේ රටේ ප්‍රධාන පුස්තකාල 6ක් මේ ආකාරයෙන්ම ඩිජිටල්කරණය වෙලා විවෘත වෙනවා. මේ වෙනකොටත් අපි ඩිජිටල් තාක්ෂණය භාවිත කරමින් ඉදිකිරීම් බලපත්‍ර ලබා ගැනීමේ පහසුව ජනතාව වෙනුවෙන් ලබා දීලා තියෙනවා. සේවාවන් ගණනාවක් ක්ෂණිකව ලබා ගැනීමට අපි මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. අද විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණක් නෙවෙයි පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පවා තමාට ඕනෑම වෙලාවක ගවේෂණය කරන්න පරීක්ෂණ කරන්න අවශ්‍ය කරන පසුබිම පරිගණක තුලින් ටැබ් හරහා මේ වෙනකොටත් මහජන පුස්තකාලය හරහා සේවාව ලබා දෙන්න අපි සූදානම් වෙමින් සිටිනවා. පරිසර හිතකාමී හරිත වැලිතොටුපළ සංකල්පය සඳහා දායක වූවන්ට සම්මාන පිරිනැමීමේ උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 18 වනදා පැවැත්වීමට නියමිතයි. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේදී පැවැත්වුණා. පරිසරය ආරක්ෂා කිරීම සඳහා දායක වන වැලිතොටුපළ හිමියන් ඇතුළු පිරිසකට සම්මාන පිරිනැමීමට මෙහිදී කටයුතු කරන බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉදවිල මහතා කියා සිටියේ. මේ වර්ෂයේ සිට හරිත වැලිතොටුපළ සංකල්පයේ කොන්දේසි ඒ බලපත්‍රයේ නීතිමය කොන්දේසි බවට පරිවර්තනය වෙනවා. 2019 අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා මේ හරිතභාවය කළුගල් වැඩපළවල් සඳහාද ඉදිරිපත් කරන්නට. මේ ඛනිජ සම්පත ආරක්ෂා කර ගැනීම සඳහා අපි මේ වර්ෂයේදී කැණීම් කලාප ගැසට් මගින් ප්‍රකාශයටපත් කරනවා. රටේ ඉදිකරන්නන්ගෙන් ඉල්ලන්නේ මෙහි ගංගා වැලි වෙනුවට විකල්පයක් ඇටියට මුහුදු වැලි පාවිච්චි කරන්න ඉදිකිරීම වෙනුවෙන් කියන ඉල්ලීම තමයි කරන්නේ. මුහුදු වැලි යන්ත්‍රානුසාරයෙන් පිරිසුදු කරාට පස්සේ ගංගා වැලිවල ප්‍රමිතියටම සමාන බවට මොනටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශය සාහසික කරනවා. මේ පිරිසුදුකද මොහොදු වැලි ලාභයි සහ ගුණාත්මක තත්ත්වයෙන් සමානයි කියන එක තමයි මට වගකීමෙන් කියන්න තියෙන්නේ. පරිසර විනාශය අවම කරන්න අපේ රටේ සම්පත් මදි නම් පිටරටින් හරි අපි වැලි ගෙනල්ලා මේ ප්‍රශ්නේ විසඳන්න මැදිහත් වෙනවා කියන කාරණය. එතනදී අපි ඉන්දියාවෙන් වැලි ගේන්න කියලා කිසිම තීරණයක් අරගෙන නැහැ මේ වෙනකොට. නමුත් ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තියෙනවා ලංකාව තුළ වැලි විකිණීම සඳහා වැලි ගෙන්නන්නේ නැහැ කියන කාරණේ. විශේෂ චිත වූ ව්‍යාපෘතිවලට ඒ ව්‍යාපෘතිවල කාර්යයට අවශ්‍ය ප්‍රමාණය ගෙන්නන්න අවසර දෙනවා කියන කාරණේ තමයි තීරණය කරලා තියෙන්නේ. ඉන්දියාවත් පිටරටින් ගලිනන රටක්. තරුණයේ විස්මිත හැකියාවන් ලෝකයට හඳුන්වා දෙන Youth with Talent 3rd Generation දෙවන අවසන් පුර තරඟය ලබන සෙනසුරාදා රාත්‍රියේ 9:00 ITN ඔස්සේ දැක බලා ගැනීමට ඔබට අවස්ථාව උදා වෙනවා. ජාතික තරුණ සේවා සභාව සහ ITN එක්වයි Youth with Talent Reality ඔබට තිළිණ කරන්නේ. වසර 3ක් පුරා මෙරට අතිවිශිෂ්ටයින් විශ්වවන්තින් බවට පත් කරන්නට Youth with Talent Reality හැකි වුණා. එහි පළමු අවසන් පූර්ව තරගය පසුගිය සතියේදී පැවැත්ුණා. එමගින් තරගකරුවන් දස දිනකු අවසන් සංචිතය සඳහා තීරීපත් වුණා. තරිඳු රෝමයන්ත, බීට් කිල, සහිපුල් යමින්, ආතිෆ් චන්දන, උමේෂ අලහකුන්, කැලුම් ලක්මල්, ඔරිජින්ස්, ෆ්‍රේසිස්ටර්ස් හා මැජිෂියන් එක්ස් එම වාසනාවන්තින් වෙනවා. තවත් විශ්වවන්තින් පිරිසක් දෙවන අවසන් පූර්ව වටෙන් සංචිතයට එක්වීමට නියමිතයි. එම සංචිතය මගින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අති දක්ෂයින් තෝරා ගැනීමට නියමිතයි. Youth with Talent මෙවර ජයග්‍රාහකයාට රුපියල් කෝටියක් වටිනා තිළිණ හා මුදල් පිරිනමිනවා. ආකර්ෂණීය මහා ජනප්‍රියතම රියැලිටි බවට Youth with Talent මෙවන් විට පත්ව අවසන්. තරු වෙනුවට චරිත බිහි කරන Youth with Talent සමග ඔබටද එක්විය හැකි. Youth with Talent. දැන් ව්‍යාපාරික පුවත්. නෙස්ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රහයෙන් පවත්වන ශ්‍රී ලංකා පාසල් වර්ණ ප්‍රධානෝත්සවය අප්‍රේල් මාස 4 වනදා කොළඹදී පැවැත්වෙනවා. 2016 හා 2017 වසරවල ක්‍රීඩා ඉසව් 60ක් යටතේ දක්ෂතා දැක්වූ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2016 දිනක සඳහා වර්ණ හා කුසලතා ලබා දීමට නියමිතයි. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් නෙස්ලේ ලංකා සමාගමේ උපසභාපති බන්තුල එගොඩගේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවිරියන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ළමා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යා ආයතනය සේෆ් චයිල්ඩ් ශ්‍රී ලංකා වැඩසටහන හඳුන්වා දුන්නා. දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණයි. නිවාස හා පාසල් මූලික කරගනිමින් වැඩසටහන ක්‍රියාත්මක වනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ සහ ළමා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යා ආයතනයේ සභාපති රාජරත්නම් අජන්ත ඥාන මහතුරු නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සංසිල්ක් හෙයා ස්ටෝරි හිසකිස විලාසිතා ප්‍රදර්ශනය කොළඹදී පැවැත්වුණා. තුන්වන වරටයි මෙය සංවිධානය කර තිබුණේ. ජොයිෆුල්, කොන්ෆිඩන්ට්, ඩ්‍රීම් සහ බ්‍රේව් යන තේමාවලින් යුතු හිසකිස විලාසිතා නිර්මාණ 24ක් මෙහිදී ප්‍රදර්ශනය කෙරුණා. ඒ රූපලාවන්‍ය ශිල්පිනි රමණි ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුනිලිවර් ශ්‍රී ලංකා පෞද්ගලික ආරක්ෂණ නිෂ්පාදන අංශයේ අලවි අධ්‍යක්ෂිකා නිලූෂි ජයතිලක මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජාත්‍යන්තර කාන්තා දිනී නිමිත්තෙන් වැඩසටහනක් කෑගල්ල පරගම්මන සනස කැම්පස් ආයතනයේදී පැවැත්වුණා. සනස උත්තමාවි සමාගමේ මෙහෙයවීමෙනුයි වැඩසටහන සංවිධානය කර තිබුණේ. සනස ආයතන රසක සමාජිකාවන් දහසකට ආසන්න පිරිසක් සහ විද්‍යුතුන් රසක් මේ සඳහා එක්ව සිටියා. සීනිගම ගුණජය සතුරු පදනමට 20 වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ උත්සවයක් එහි ව්‍යාපෘති මධ්‍යස්ථානයේදී සහ MCC විශිෂ්ටතා හා ක්‍රීඩා අකඩමි මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ග්‍රාමීය ජනතාව සවිබල ගැන්වීමේ අරමුණින් ව්‍යාපෘති රසක් ක්‍රියාත්මක කර ඇති බව ගුණජය සතුරු පදනමේ සභාපති කුෂිල් ගුණසේකර මහතා මෙහිදී කියා සිටියා. හයිලන්ඩ් සමාගමේ නව ශාඛාවක් මොරටුව නවගාලු පාරේ අංක 115 යන ස්ථානයේදී විවෘත කෙරුණා. කිරිපිටි යෝගට් ඇතුළු හයිලන්ඩ් සමාගමේ සියලුම නිෂ්පාදන මිලදී ගැනීමට මෙහිදී හැකියාව ලැබෙනවා. මිල්කෝ සමාගම සහ රොඩේෂා සමූහ ව්‍යාපාරී එක්වයි මෙය ආරම්භ කර තිබෙන්නේ. මිල්කෝ සමාගමේ සාමාන්‍ය අධිකාරී සුදත් මුනිසිංහ සහ රොඩේෂා සමාගමේ ප්‍රධානී රොහන් ප්‍රනාන්දු වෙන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අජින් රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk